සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම් පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමුණු හේන්ද්‍ර. මම ගය ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස් තල වෙත. දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැප කරන්නයි ජනප්‍රති ඉංජිනේරුවන්කින් ඉල්ලයි. විදුලි පිළ වැඩි නොවන බව රජය කියයි. තෙල් මිල සූත්‍රය ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ වැඩ තහනම් ශ්‍රී ලංකා එංගලන්ත එක් දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තම දැනුම සහ අධ්‍යක්ෂීම් ජාතිය වෙනුවෙන් කැප කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ඉංජිනේරුවරුන්ගෙන් ඉල්ලා සිටියා ඒ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනයේ තේමාව වූයේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝගයන්යි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය දකුණු සහ මධ්‍යම ආසියානු ඉංජිනේරු ෆෙඩරේෂනය සමගෙක්ව මෙම වාර්ෂික සම්මේලනය සංවිධානය කර තිබුණා. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාල යන රටවල නියෝජිතින්ද සමුළුවට එක්ව සිටියා. දකුණු සහ මධ්‍යම ආසියා කලාපයේ අසල්වැසි රටවල් අතර ඵලදායී ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සැකසීම සහ වෘත්තීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ගැටලු සාකච්ඡා කිරීම සහ ඉංජිනේරු අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත්‍රයේ නියැලී සිටින රාජ්‍ය නොමන සංවිධාන සඳහා අවස්ථාව සැපයීම මෙම සම්මේලනයේ මගින් අපේක්ෂා කරනවා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිනි මහාචාර්ය නිරංජනී රත්නායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරුත්තිලිනයක්ද පිළිගන්වනු ලැබුවා ලෝකේ විශේෂයෙන්ම පරිසරයේ විනාශ කළ දේශපාලඥයින්ටත් භෞතික සම්පත් සංවර්ධනයේට නව තාක්ෂණයත් සමග නායකත්වයේ දුන් විද්වතුන්ටත් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම තේරුම් ගියේ ප්‍රධාන වශයෙන්ම පසුගිය දශකයේ අද ඔබටත් මටත් තිබෙන ප්‍රධාන අභියෝගය කාලගුණික සහ දේශගුණික වෙනස්කම්. නියඟේ සහ ගම් වතුර කාලගුණික දේශගුණ විපර්යාස තුළ ගෝලීය උෂ්ණත්වයත් සමග ඇතිවන ඒ බරපතල ගැටලුවේදී මුළු ලෝකයේම දුගී භාවය වර්ධනය කරන්න ප්‍රමුඛ හේතුවක් වෙලා තිබෙනවා. මිනිසුන්ගේ නිරෝගී භාවය පහත වැටීම රෝගී තත්ත්වයන් වර්ධනය වීම. ඒ වගේම සාහස්ත්‍ර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරමින් තිරසර සංවර්ධනය පිළිබඳ අපි බලාපොරොත්තු වන ඒ ශ්‍රේෂ්ඨ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමේදී ඒට එකතු වෙන තවත් දෙයක් තමයි ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන දූෂණය, වංචාව, හොරකම, නාස්තිය. ඒ නිසා අපේ රටේ අද දවසේ සහ හෙට දවසේ තිබෙනා වූ අභියෝගවලදී මේ රටේ සමස්ත ඉංජිනේරු පරපුරෙන් මං ඔබේ ප්‍රධාන මහජන සේවකයා විදිහට ඔබෙන් කරන ඉල්ලීම මේ අභියෝගය ජය ගන්න ඔබේ දැනුම, ඔබේ අත්දැකීම් සහ ඔබේ බෞද්ධෘතභාවය වඩාත්ම ජාතිය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ප්‍රදානය කරන්න කැප කරන්න කියලා. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වුණා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පැවැත්ුණේ වසර 4කට පසුයි. ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා. ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතුවලදී මතුවැති ගැටලු මිහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානයට යොමු කළ අතර අමාත්‍යංශයට අදාළ කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම උපදේශක කාරක සභාවට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මාතෘන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ වැඩතානම් කිරීමට අද පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වුණා. ඒ බව අද පසුරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ITN ප්‍රත්‍යක්ෂය කළ විමසීමකදී ඉතාවුරු කළා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශය කොමිසම වෙත යොමු කර තිබුණා.
පරීක්ෂණය යන අතරතුර අපිට කියන්න බෑ කාල රාමු දෙන්න බෑ පරීක්ෂණයක් සිද්ධ වෙන අතරතුර තමයි මේ පරීක්ෂණයේ එක එක දිශාන තීන් වලට යොමු වෙන්නේ ඒ අනුව පරීක්ෂණය ඒ කාලය තීන්දුව වෙනවා දැන් හෙට අලුත් කාරණයක් හෙළි වුණොත් එහෙම ඒ කාරණය ඔස්සේ දිගින් දිගට පරීක්ෂණ කරන්න ඕනේ ඒ නිසා අපිට කියන්න බෑ දින මොකවානු දෙන්න බෑ CID එකට මෙන්න අහවල් දවස් 2 3 අතරතුරත් එහෙම නැත්නම් අහවල් සතිය අතරතුරත් මාසය අතරතුරත් පරීක්ෂණය කරන්න එයාලට තීන්දුව කරන්නත් බෑ මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේක ඉස්සෙල්ලා බලන්න බෑ මේක ඇත්තද කියලා. මේකේ කවුද? ඕක දානවිනියා පොලිස් ඉන්ෆෝමන්ට් කෙනෙක්නේ. මාධ්‍යට අනුව එයා මොකද දූෂණ විරෝධී බලවේගයේ නායක එක පාට. අනේ ඉතින් ලැජ්ජයිනේ මේව වාර්තා කිරීම ගැනම. මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කෙරුණේ සැප්තැම්බර් 12 වනදා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී. ඒ දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක නාමල් කුමාර නැමැත්තෙකු විසිනුයි. එම සංවිධානයේ ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මේ පිළිබඳව සැප්තැම්බර් 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. මේ කරුණු හෙළිවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයෙන් පොලිස් තොරතුරු කොට්ටාසයට මාරු කෙරුණා. කුමන්ත්‍රණයට අදාළ හඬපට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬ එකිනෙකට ගැළපෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා මගින් තහවුරු කර තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් පෞද්ගලික හේතුවක් මත ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණා. ඒ අනුව හෙට පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා සංචාරයක් සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යනවා. එහිදී අග්‍රමාත්‍යවරයා ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ලබන 20 වෙනිදා නවදිල්ලි නුවරදී සාකච්ඡා පවත්වන බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. ඉන්දියා මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමගද රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පවත්වනු ඇත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැසීම අද පැවැතුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්මිල සූත්‍රය අනිද්දා ඉදිරිපත් කරන බව මෙම රැසීමෙන් පසුව හෙළි කෙරුණා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැසීම පැවැතුණේ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී. පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂ තරුණ බල මණ්ඩලයේ ශක්තිමත් කිරීම, දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. දැනට ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරගනිමින් විවිධ දේශපාලන අභියෝගවලට මුහුණ දෙමින් කොහොමද අපි අපේ ගමන ජනතාවාදීව ක්‍රියාත්මක කරන්න කියන එක ගැන තමයි කතා කරන්නේ. උදායවකේ ඒ තුලකින් අපේ රට දිනු කරන වැඩපිළිවෙල තමයි කතර සංවිධානයයි. ලස්සභාවේ ඔක්කොම දේශපාලන සංවිධාන ශක්තිමත් කරන අපේ තරුණ නායකව පත් කරලා තිනවා. එයාට ක්‍රියාත්මක කරන්න කිව්වා ඒ ටික. පළාත් සභා මැතිවරණය හැකියක්මනින් පවත්වා ගන්න ඉඩ හැදිය යුතුයි කියලා අපි ඒ ගැන විශේෂයෙන්ම කතා කරා. අපේ මතය තියෙන ඡන්ද ඉක්මනට තියෙනවා නම් පරණ ක්‍රමයටම ඡන්දෙට යා යුතුයි කියලා. ඒකමදි පැක්ෂෙත් අපි දකින්න බෙදීමක්. ඔබතුමාල කොහොමද ඒක දකින්නේ? අපි ප්‍රාර්ථනා කරන එහෙම බෙදෙන්න එකතු වෙන්න ඕන කියලා. මොකද දැන් මේ එකතු වෙලා ඉන්න හැටියක් දුර්වල වෙලා තියෙනකොට බෙදුනා නම් එහෙම පව්. අපි ප්‍රාර්ථනා කරන එකට ඉන්න ඕනේ කියලා. අධිකරණේ ස්වාධීනයි. ස්වාධීන නැහැ කියලා තමයි හිටපු ජනාධිපතිතුමා කියන්නේ. ඔය එකින්ද වෙන්නේ නැති අග්‍රවේශකාරවරියක් පැවිසි අතරින් ගෙදරයි. අපි කරගෙන ගිහිල්ලා තියෙන දැනට සාර්ථක වෙලා තියෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ඉදිරිපත් කරලා ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කරන නිසි ක්‍රමවේදයක් ලබා ගැනීම ගැන තමයි අපේ අවධානය යොමු වුනේ. කරන දේ ජනගත කිරීම ගැන ගැටලුවක් තියෙන බව තමයි බොහෝ දෙනෙක් සඳහන් කරේ. දුප්පත්කම තුරන් කරලීම සඳහා විකල්ප සමාන්තර වැඩසටහනක අවශ්‍යතාවය අපි සාකච්ඡා කරා. ඉල්ලා හිටියා ඊළඟ අයවැය මගින් දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන ලෙස. මිල සූත්‍රය හදන්නේ මම නෙවෙයි. මුදල් අමාත්‍යාංශයෙන්. මුදල් අමාත්‍යාංශ මේක මුදල් ඇමතුමා කතා කරලා කිව්වා මේක වහාම ප්‍රකාශයට පත් කරනවා මේක මම ප්‍රකාශයට පත් කරන එක හරි නැහැ සිකුරාදා වෙනකොට ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි එතුමා කිව්වේ එතුමාගේ ටයිම් ටේබල් එක අනුව බලලා අනිවාර්යෙන් එක ප්‍රකාශයට පත් කර විනෝද පේන්න වැඩ කරන රජයක් වශයෙන් අපිට වගකීමක් තියෙනවා මොකද පහුගිය රජයේ කාලේ තොරතුරු දැනගෙන මේ පණත නෙමේ මිල සූත්‍රේ නෙමේ අඩුගානේ හම්බන්තොට වරාය මොකද වෙන්නේ කියලා අපිට බලන්නවත් යන්න දුන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාට එරෙහිව චෝදනා කළා. ඒ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන්. මතුගම මහජන ශ්‍රවණාගාරයේ අද පැවති රැස්වීමකදී වෙල්කම මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. වෙල්කම මහත්කට ගෝඨාභයක් ඇවිල්ලා තින්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කඩ යන්න එපා. එතුමාට ඕනේ දේවල් කතා කරන්න එපා. වෙල්කම ඇමතුමා බොහොම ගෞරවයෙන් අපි ඔබතුමාගෙන් මේ ඉල්ලීම කරනවා. කාගේවත් ලනු කාලා කඩේ යන්න එපා මහත්තයෝ
තමුන්වහන්සේ ඕවා කරනවා නම් අපිටත් කරන්න විකල්ප වැඩ තියෙනවා. එහෙම නොකළොත් මං කවුරුද ගැන කියන්න කියලා දන්නවනේ නේද? එල්ගම ආන්න හරි. අහවලාගේ ඉඳ පොට්ටුවේ මං ඉස්නකන් ඉඳ දෙන්නේ නැහැ. කවුද මේ කෙනියල්ලු? මට පිළක් කළා කියලා හිතන සලසුම් සහගතව පක්ෂයක් විනාශ කරන්න කොතරම් එකක් කරන්න මේක කියලා. දින 100 ආණ්ඩුව හදනකොට ඔය ටයිකෝට් කාර්යය තමයි ගිහිලා දන ගහලා කිව්වේ අනේ සර් මට ඇමතිකමක් දෙන්න මං සර් කියන ඕනම දෙයකට යටත් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා නෑ තම්සිර දෙන්නේ නෑ. තම්සිර මාව දාලා මාව විවේචනය කරලා එහා පැත්තට ගිහිලා දැන් තම්සිර ලැජ්ජ නැද්ද ඇවිල්ලා මගෙන් ඇමතිකමක් ඉල්ලන්න කියලා පන්න ගත්ත ඔය ටයිකෝට් කාර්යය. මට ගොඩක් ශක්තිය දීලා තියෙන කෙනෙක් තමයි මම නම කියන්නේ නැහැ අද ජීවතුන් අතර එතුමා නැහැ මේ නුවර දිස්ත්‍රික්කයේ අනිත් මන්ත්‍රීවරයාගේ පියා එතුමා ඒ විදිහට හිටියට පුතා අත් දෙකේම ලේත ඇවිරලා තියෙන යාගේ 10 දෙනෙක් විතර මුස්ලිම් ජනතාව ඉදා නැති කරේ වෙන කවුරුත් නෙවෙයි ඔය මං කියන හාදයා ජීඑල්පීරි සමතුමාලා ගෙදර රැස්වීමත් තිබගියේ සතියේ බාරකාර ආණ්ඩුවක් ගැන කතා කරා එතුමන්ලගේ යෝජනාව තමයි බාරකාර ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අපේ ඒකාබද්ධ විපක්ෂයයි කහුවෙලා ආණ්ඩුවක් පිහිටවන්නේ. මේ යෝජනාව ගෙනාවම චමල් රාජපක්ෂ මහත්තයා ඒකට විරුද්ධ වුණා. මමත් ඒකට විරුද්ධයි. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා නෑ අපි බාරකාර ආණ්ඩුවකට යන්න ඕන. අපි හැමදාම මිනිසුන්ට බොරු කිව්වා. අපි කිව්වා මේ ගමන පොයට ගන්නවා, ලබන ගමන පොයට ගන්නවායි කියලා. අපි මිනිසුන්ව රවට්ටනවා ආණ්ඩුව ගන්න නැතුව. ඒ නිසා අපි කාගේ හරි යගේලිලා අපි ආණ්ඩුවක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕන. හැබැයි මම නම් කිව්වා කවුරු මොනවා කිව්වත් මම නම් විපක්ෂේ වාඩි වෙනවායි කියලා. මේ තරහ තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඊයේ සාකච්ඡාවේදී කියනවා මේ මහින්ද මහත්තයා උස්සලා තියලා අනිත් පැත්තෙන් අනිත් අයට ගහනවායි කියනවා. ඉතින් ඇත්ත. මොකද මට ලොකු මහින්ද මහත්තයා විතරනේ. මම මොකටද අනිත් අයට කඩේ යන්නේ? ඕක පෞලේ උදවියට උරුම වෙච්ච දෙයක් නෙමෙයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් ඇත මද වාර්තා කර තිබුවත් අසත්‍ය බව රජය නිවේදනය කරනවා. එම කරුණු වාර්තා කිරීමේදී අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් කරුණු තහවුරු කරතිබු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්ුණා. එහිදී යටතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව ඉන්දියා රජය හෝ ඉන්දියා සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධ සංදේශ කිසිවක් එම න්‍යායපත්‍රයේ ඇතුළත් නොවූ බවයි රජය පවසන්නේ. පසුගියදා නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළු අතරතුර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා හමු වුණා. එම සාකච්ඡාවේදී අවධානය යොමු කළ වැදගත් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එහෙත් මෙම කරුණු සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළ කර ඇති පුවත් අසත්‍ය බවයි නිවේදනයේ සඳහන් වන්නේ. ඒ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු වාර්තා කිරීමේ සියලු මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙන්නේ. විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. निष्पादन मिल अवम कर गणीम संधा योजना इतिपत्मठ कमिटुवा पत्कल कमिटु सूत्र सूत्र निष्पादन मिलाचार महाजन उपयोगिता කොමිසමේ අනුමැතිය අවශ්‍යයි. ඒතර මහජන උපයෝගිතා කොමිසම මහජනයාගෙන් කරුණු විමසලා ඒ අනුව තමයි තීරණ ගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් පසුගිය ආණ්ඩු සමයට වඩා අඩු බවද රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා සිටියා. දැන් අමතුම මේ තියෙන ආර්ථික පීඩනය දැන් තෙල් මිලයි ඩොලරයයි ඔය කියන කාරණා. හරි ආර්ථික පීඩනය මන් තමුන්නාතර පෙන්වන්නම්කෝ මේ 2014 රතු කැකුළු 92.97යි. දැන් කීයද රුපියල් 61යි. එතකොට සුදු කැකුළු 78.38යි. අද 73යි. රතු නාඩු 93.63යි. අද 86යි. සුදු නාඩු 88.71යි. දැන් රුපියල් 70යි. ධාන්‍ය ඕමින ධාන්‍ය පරිප්පු 169.28යි. දැන් 109යි. හොඳේ මේ අහගන්න හොඳට. මුං ඇට තියනවා රුපියල් 307.714යි තියුනේ. ඒක දැන් 204යි. රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුණකුල රේඩ් පෙත්සම ලබන මස දෙවනදා විභාගයට ගැනීමට දින නියම කළා. පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැත්නම් යන්න පිළිබඳ පෙත්සම් කරුගේ ස්ථාවරත්වය මේ ළඟ දින අධිකරණයට දැනුම් දීමට නියමිතයි.
DE රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මෙම මුදල් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මේ සම්බන්ධයෙන් ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ මෙවන විට නඩු පවරා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළා. විත්තියේ සාක්ෂිකරුවන් නොකඳවා විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළේ. වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් රුපියල් ලක්ෂ 50ක් අවභාවිත කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 3 දෙනෙකුට චෝදනා එල්ල වුණා. ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ මොහොමඩ් ෂකීර්, සතොස හිටපු සභාපතිවරයෙකු වූ නලින් ප්‍රනාන්දු අනෙක් දෙදෙනායි. දැන් කෙටි විරාමයක්. महाचार्य अमरा रणतुंग महात्मिय लांकेय संगीत क्षेत्रेट अमिल दायकत्व्यक् लबादुन बव अग्रमात्य रणिल विक्रमसिंह महता पवसनवा ए महात्मियगे अभावे वेन वेन शोक पणिविडयक् निकुत करमिनोई अग्रमात्यवरया मे बव संधान कले मिराट प्रथम संगीत महाचार्य वरेवन अमरा रणतुंग महात्मिय गुवन्नतुलिये लमापिटीन सिय संगीत गमन आरंभ कला भारतीय रागधारी कर्नाटक हिल संगीत मिन्म विदेश संगीत संप्रदायन पिलिवंद ऐट तिबुने हसल दनुमाक ऐय संगीत क्षेत्रेट दायातकल सुंदरु गीत समुदाय रसिक हदवत्तुल अमरणीयव पवतिन बवयि अग्रमात्य रणिल विक्रमसिंह महता पेन्वा देन्ने ऐयगे अभावय तुलिन संगीत क्षेत्रे बरपतल हिडसक ऐति वू बवद අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයෙහි සඳහන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුඩු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කඳුකර ප්‍රදේශවල ජනතාව තවදුරටත් නායම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා अंतर मौसम कालगुण तत्व दिवैन हरह वर्धन वेलाती है दिवैने बहु प्राला हवसर सामान्य देखे मित्र पासे विगुरुम सहित वैसे अतिवेन पुलवा खांदुक रास जनता विशेष मे संबंध अवधान इन मुखदन आयाम अति में हकिया अतिवेन पुलवा अकुन अनुतुरण वाला तवस पियवर गाने के मत करना මෙතර අද පස්වරුවේ වවුනියාවේ ප්‍රදේශ රසකට ඇදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රසක ගමනාගමනයට බාධා එල්ල වුණා. ඝන මීදුම් තත්ත්වයක්ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අපි වවලයි අපි කන්නේ කොස්පැල දසලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ITN ආයතන පරිශ්‍රයේදී. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. කොස්පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහන රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනවා. දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. මෙහිදී ITN ආයතන පරිශ්‍රයේ පැලයක් සිටුවීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක් වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා වෙත කොස්පැලයක් ලබා දීමෙන් පැල බෙදා දීම ආරම්භ කළා. ITN සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත පැල ප්‍රදානය කෙරුණේ ඉන් අනතුරුවයි. ITN සේවක සුබසාධක සංගමයයි උත්සවය සංවිධානය කළේ. කොස්ගස කියන්නේ බත්ගස ව්‍යාප්ත කිරීම තමයි අපේ අදහස. ඒ වෙනුවෙන් අපි මේ වැඩසටහන මේ වෙනකොටත් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව වලයි නැත්නම් බංග්ලාදේශ වලයි තමයි අපි කන්නේ. නැත්නම් මියන්මාර් වල. අපිට අවශ්‍ය වෙන්නේ අපි වල අපි කන යුගය නැවත ආරම්භ කරන්න. ඒ සඳහා දැන්ටමත් අපි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා. ඒකේ සාර්ථක ප්‍රතිඵල මේ වෙන විටත් අත් වෙලා තිබෙනවා. අවුරුදු 3ක් නැත්නම් 4ක් යනකොට ලංකාවට අවශ්‍ය සියලුම ආහාර නිෂ්පාදනය කරගන්න තමයි අපේ ඉලක්කය තියෙන්නේ. රාජ්‍ය වගකීමක් තියෙන ඒ වගේම ජනතාවගේ නාලිකාවක් විදියට ITN නාලිකාව සත්‍ය ප්‍රවෘත්ති සපයන නාලිකාවක් විදියට මේ පණිවිඩය ජනතාව අතරට ගෙනියයි කියලා ලොකු විශ්වාසයක් මට තිබෙනවා. ඇත්තටම ඇමතුමා ගෙනියන දේශීය කෘෂිකර්මාන්තය රැකගැනීමේ ව්‍යාපාරයට බුළු හදින්ම ජාතික මාධ්‍යයක් හැටියට අපි එකතු වෙලා ඉන්නේ. මයින්තර දැනටමත් අපි ඒ පිළිබඳ මතවාද මැවීම සඳහා බොහෝ දේ කළා තිබෙනවා. කාලයකට පස්සේ ඊටාම සාරවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් අපි වවලයි අපි කන්නේ. දේශීය වශයෙන් අපි මුහුණ දීලා තිබෙන තර්ජන සියල්ලටම උත්තරයක් මෙතන තියෙනවා. එකක් දේශීය කර්මාන්තෙක්, දේශීය පළතුරු, දේශීය එළවලු මේ සියල්ලකට. ඒතර දේශීය නාලිකාවක් හැටියට අපි බොහොම ගැඹුරින් මේ කාර්යයට එකතු වෙන බව කියන්න ඕනේ. මයින්තර මේක අවස්ථාවක් කරගන්න ඕනේ විශේෂයෙන්ම අපේ සභාපතිතුමිය සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන්. දැන් මේ වැඩපිළිවෙලේ ප්‍රචාරක ස්ථානයක් හැටියට ITN එක තෝරගෙන අද මෙතන පැල බෙදා දීලා අපේ ආයතනයේ ඉන්න සේවකයින්ටත් මේ හැඟීම ලබා දීම. ඒතර මේ හැඟීම සමස්ත රටට ගෙන එන එක අපේ යුතුයකමක් විදිහට මාධ්‍ය ආයතනයක් විදිහට අපි ඉටු කරන බව සඳහන් කරන්න ඕන. විදුලි තුම්බිය ව්‍යාපෘතිය ගැන තමාට චෝදනා එල්ල කරන්නේ පදනම් විරහිතව බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.
එම චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මම දැක්ක මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබු තරුණයා කියනවා සංකල්පයක් ඉදිරිපත් කරන්න කියලා. සංකල්ප වලට අවසර දෙන්න BY එකට හැකියාවක් නැහැ. ඒකේ මොකක් හරි ව්‍යාපෘතියකට අවසර දුන්නොත් ඒ අවසර පත්‍රයත් එක්ක විශාල පාසුකම් ලැබෙනවා. මම දැක්ක වටිනාකම යුරෝ බිලියන 5ක්. මේ 6 ලක්ෂ ගණන්, 2 ලක්ෂ ගණන් ණය වෙලා ක්‍රිබ් එකේ ඉඳලා ලංකාවට ගෙන්නනවා යුරෝ බිලියන 5ක් ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක්. මම අහනවා පදනමක් රහිතව තව පුද්ගලයෙක්ගේ නමක් සඳහන් කරලා මෙහෙම ප්‍රවෘත්තියක් කොහොමද ප්‍රකාශ කරන්නේ? අනිවාර්යයෙන්ම මම කෝට් ඔෆ් අපීල් සුප්‍රීම් කෝට් යන ඕන තැනකට ගිහිල්ලා මේ මාධ්‍ය ආයතනයට උපරිම ප්‍රමාණය බිලියන 5කට ආසන ප්‍රමාණයකට මම නඩු දානවා. බොහෝ මාධ්‍ය කරුවන්ට ඇජෙන්ඩාවක් තියෙනවා. එක මාධ්‍ය ආයතනයකින් ප්‍රශ්න කරලා මේ පුද්ගලයා දෙන උත්තර ටික හරි දාන්න තිබෙනයි IT ආයතනයේ විතරයි ඒක පෙන්වුවේ. උත්තර දී ගන්න බැරුව හිර වෙනවා. ඒ වගේ මම මේ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ හා කොමිෂන් සභාවට ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි පරීක්ෂණ පවත්වන්න කියලා කියන්නේ අපි අල්ලස් එකටත් පරීක්ෂණ පවත්වලා බොරු කියනවා නම් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ඇෆිඩවිට් එකක් අරගෙන හිරේ දාන්න. බැංකුණය ඉතිහාසයේ වෙනස් කළ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 81ක් ලබා දී තිබෙනවා. ඒ මාස 6ක් තුලදී. एंटरप्राइज श्रीलंका वेडसटहन यटते लंका बैंकुव तुरुणु दिरिय नय योजना क्रमय क्रियात्मक करनवा पसुगिय अप्रैल दोलोसुनदा पलमु तुरुणु दिरिय नय प्रदानीय केरुणे अंकुमुरु प्रदेशे तरुण व्यापारिकी कुटाई व्यवसायिकीन 182 दिनकु संधा मेवन विट मुदल लबा दी तिबेनवा आरंभे सिटव पलात सह प्रादेशीय वशेन मेहि प्रगतिय अधीक्षणीय केरुणा पलात नवे हिम पलमु वटे अधीक्षणीय अवसन कर तिबेनवा एहि प्रगतिय दनुम दीम सधा बदुल्ल डिस्ट्रिक्ट लेखाम कार्यालय पवति रस्वीमेदी मिम करुणु हेलिकेरुणे अग्रमात्य कार्यालय प्रतिपत्ति संवर्धन कार्यालय महाबैंकूट कल योजना विकट अणु लंका बैंक तुरुणु दिरिय नय योजना क्रमे लबातीमट एकंगवुना ए लिहिल मिन्म सुरेकुम रहित एप प्रतिपत्ति अटते आयतन रसक मिन्म दिवेनी सियलु डिस्ट्रिक्ट हा प्रादेशीय लेखाम कार्यालय संबंधीकरणीय करमिन व्यापृतिय क्रियात्मकाय सियलु प्रादेशीय लेखाम कार्यालयवल संबंधीकरणीय संधा निलधारियेकुद नम कर दिबेनवा पलात मट्टमिन वेडिम व्यवसायिकीन्ट नय लबा दी अत्ते बस्नाहिर पलातेन ඇස් නොපෙනෙන පුද්ගලිකුගේ අබල නිවස පිළිබඳ ප්‍රවෘත්තියක් ITN ප්‍රවෘත්ති තුලින් පසුකීදා විකාශය කෙරුණා. එම පුවත පළදරමින් කොළඹ ප්‍රදේශයේ විශ්‍රාමික නිලධාරියෙකු ඔහුට නිවසක් ඉදිකර දීමට පොරොන්දු වී තිබෙනවා. රත්ගම ප්‍රදේශයේ ජීවත් වන පාලිත නැමැති මොහු එක් දරුපියෙක්. තමාට නිවසක් ඉදිකර දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ITN ප්‍රවෘත්ති වෙත ඔහු සිය ස්තුතිය පුද කර සිටිනවා. පාදුක බස් නැවතුම් පොළ වැසි දිනවලදී මඩ වගුරක් වන බව මගේ ජනතාව පවසනවා. රාත්‍රී කාලයේ පවතින අඳුර හේතුවෙන් මංකොල්ලකරුවන් කාන්තාවන්ගේ අත්බෑග් උදුරාගෙන යන බවටද පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. නාවල පිටිය ගොරකාවොය ප්‍රදේශයේ පිරිසක් හරංගල කොත්වලි මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. ඒ මාර්ගය කාපට් කිරීමට බහරගත් කොන්ත්‍රාත්කරු එය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් මාර්ගය කාපට් කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ 2014 වසරේදී. කොන්ත්‍රාත්කරු මාර්ග සංවර්ධන අධිකාරිය සමග ගිවිසුම් අත්සම් කර තිබුණද අතරමඟදී ඉදිකිරීම නතර කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී වෙනස් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. රේඛීය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛ සංශෝධනය කිරීමේ බලයද එම අමාත්‍යංශයට පැවරී ඇති බැවින් බස්නාහිර පළාත් සභාව අත්නොමතිකව නීති විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මෙම සංශෝධන සිදු කර ඇති බවට චෝදනා එල්ලවනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අසීමිත බලතල යටතේ ක්‍රියා කළද ජනතා දුක හඳුනා නොගත් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට වලස්මුල්ල බටගස්ස කිරිමෝය හරහා නව පාලමක් ඉදි කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයේ සඳහා ප්‍රතිපාදන සපයනවා. වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 101ක්. එක වතාවක් නෙවෙයි වාර දෙකක් විධායක ජනාධිපති ධූරය දරලා දූ දරුවන් 400කට 500කට වැඩගත්ත මේ පුංචි පාලම හදන්නට ඇයි බැරි වුනේ කාටවත් උත්තර දෙන්න පුළුවන් අපි අහලා තියෙනවා පොඩි මිනිහගේ දුක හඳුනනවලු මං අහන්න කැමති මේ ඒ දණ්ඩ දැක්කේ නැද්ද දරුවෝ 300ක් 400ක්
මේ ගමන් කරපු ඒ දණ්ඩේ දුෂ්කරතාවය මේ ගමින් බිහි වුණු රටේ ජනාධිපතිතුමාට නොතේරුනේ මන්ද කියන එක මටත් ලොකුම කුතුහලයක්. දැන් විදේශ පුවත්. චීනයේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් වරුන් දෙදෙනෙකු දෝෂණ චෝදනා තහවුරු වීමෙන් පසු නිලයෙන් පහකර තිබෙනවා. ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීමටද එරට කොමියුනිස්ට් පක්ෂය තීරණය කළා. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ආයතන ප්‍රවෘත්ති තුළින් රාත්‍රී 10ට යළිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk